එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව යමින් 1992 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවද ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ක්‍රියාවේ යෙදවීමට ගිවිසුම් ගත වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව ඔක්තෝබර් 1 වෙනිදා ළමා දිනය සමරනවා. ඒ වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. මේ අතර දෙහිවල සහ පින්නවල සත්වෝද්‍යාන, පින්නවල අලි අනාථාගාරයේ සහ හම්බන්තොට සෆාරි උද්‍යානයේ අවුරුදු 12න් පහළ දරුවන්ට නොමිලේ නැරඹීමටද අවස්ථාව උදා වෙනවා. ආයතන සියල්ලකම හෙට දවසේ සිගින්තන් වෙනුවෙන් නොමිලේ ඇතුළු වීමට අවශ්‍ය පහසුකම් අපි සලසලා දීලා තියෙනවා. වයස අවුරුදු 1ත් 12ත් අතර සිගිත්තෝ අපේ ආයතන වලට එකතු කරගෙන ඇවිල්ලා ඒගොල්ලෝගේ අධ්‍යාපනයට පිටිවහලක් වෙන විවිධ වැඩසටහන් වල සහභාගී කරලා එදා දවස සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ ගත කරන්න කියලා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේද ළමා දිනයේ වෙනුවෙන් හෙට පෙරවරු 9 සිට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිට මෙම වැඩසටහන් ගෙනීමටයි කටයුතු යොදා තිබෙන්නේ. මේ අතර වැඩිහිටි සියලු දෙනාගේ යුතුකම වන්නේ දරුවන්ට සිය අයිතිවාසිකම් භුක්ති විඳීමට හැකි පරිසරයක් සකසා දීම බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරී සභාපති විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය පින්වා දෙන්නේ. ළමයින්ට වැඩිහිටියෙකුට වගේම සම අයිතිවාසිකමක් ඒ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ලබා දීලා තිබෙන අයිතිවාසිකම් භුක්ති විඳින්න හැකියාව තිබෙනවා. ඔවුන්ට කිසිම වර්ණයක්, ජාතියක්, භේදයක්, උස්පහත්කමක්, පොහොසත් දුප්පත්කමක් නැතුව නිදහසේ විසිසේ තමන්ගේ ළමාවිය වැඩිවීම සඳහා අවශ්‍ය පරිසරයක් ගොඩනැගීමට හැකියාව පවතිනවා.